හරිචත සිල්ල මැතිතුමාගේ අදහස් එක්ක මම විරුද්ධ මතවාදයක් දරනවා නෙමෙයි. පොඩි පහර දීමක් වෙන්න ඕනේ. හැබැයි මේ ඩෙස්බංකු වලින් ගහන එක මේ එහෙම නැත්තම් මේ අතින් පයින් ගහන එක කන පැලෙන ගහන එක නෙමෙයි මම කියන්නේ. යම්කිසි දඬුවම් කිරීමක් අපේ රටේ ප්‍රතිපත්තියක් තියෙනවනේ ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා. ඒ ප්‍රතිපත්තිය තමයි ළමාරක්ෂක ප්‍රතිපත්තියේ දඬුවම් දෙන්න කෝපරල් පනිෂ්මන්ට් කරන්න බෑ. මේක තමයි ප්‍රශ්නේ. දැන් ඔබතුමා මගේ කතාව සම්පූර්ණයෙන් අහන් ඉඳලා ඔබතුමා දැන් මේ මගේ කතාවේ තාම කෑල්ලක් කියව ගමන් මේ කියන්නේ. ඒ වගේම දඬුවම් දීමේදී අඩුම ගානේ වේවැලේ දැන් අතින් පයින් ඩෙස්ක් කකුලෙන් අරෙම්ෙන් ගන්න නෙමෙයි. ප්‍රමිතියක් සහිත සයිස් එකක් කියපු වේවැලක් දුන්නා නම් ඔය ප්‍රශ්න ඉවරයි. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ටෙන්ඩර් කරලා මිල දීගෙන දුන්නා නම් වැඩේ ඉවරයි. එතකොට ඔය ප්‍රශ්න ඉවරයි. මම කියන්නේ ඒකයි. හරි. ගරු බුද්ධක පතින මගේ උගත් මිත්‍රයා කරපු කතාව මම අහගෙන හිටියානේ. මට අහන් ඉන්න කිව්වානේ. එතුමා කියන්නේ මේ නීතිය කඩන්න කියලා. එහෙම නීතිය කඩන්න බෑ. මොකද අපේ රටේ නීතියක් තියෙනවා ශාරීරික දඬුවම් දෙන්න බෑ. ඒක තමයි කෝපරල් පනිෂ්මන්ට් රිපීල් ඇක්ට් Act number 23 of 2005. මේ පාර්ලිමේන්තුව තමයි මේ පනත පාස් කරලා තියෙන්නේ. ඒ පනත පාස් කරලා තියෙනවා දරුවන්ට අතින් පයින් මෙන් දැමුවා ඩෙස් බංකු වලින් ගහන්න බෑනේ. හැම ගලවන්න ඒව කරන්න බෑ. එහෙම කරොත් ඉන් එහෙම අල්ලන් ගිහලා හිරේ දාන්න ඕනේ. කොහොමවත් ශාරීරික දඬුවම් දෙන්න බෑ දරුවන්ට. ඒක දෙන්න බෑ. එහෙම නැ ඔබතුමා නීතිය කඩන්න. ඔබතුමා නීතිය කඩලා දඬුවම් කරන්න. අපේ රටේ නීතියක් තියෙනවා. ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ නීතිය පිළිපදින්න පුළුවන් වෙන්න ඕනේ. ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්න බෑ මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනතකට විරුද්ධව එහාට ගිහිල්ලා දරුවන්ට ශාරීරික දඬනෙ දෙන්න ඕනේ කියලා. ඒක වැරදි. ඒක නීතිය. ඒ නිසා කරුණාකරලා මම මෙතන කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා කොයි විදිහට කිව්වත් නීතිය කඩන්න කියලා එතුමාට මේ පාර්ලිමේන්තුවේ කියන්න හැකියාවක් නැහැ කියන එක ගරු මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාවට 500ක් අපි එකඟයි කියලා ශාරීරික දඬුවම් දීම ගුරුවරුන්ට කරන්න බැරි බව නැවතත් මේ පාර්ලිමේන්තුව තහවර විය යුතුයි කියලා මම මේ අවස්ථාවේ ඉතාමත්ම ඕනෑකමින් කියන්න ඕනේ කියලා ගරු මන්ත්‍රීතුමාට ගරු ඇමතිතුමාට කියන්න කැමතියි.